රසපදම channel එකට ඔයාලංග සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලන්ට කියලා දෙනවා අමුද්‍රව්‍ය තුනක් භාවිතය කරලා කැරමල් පුඩිමක් හදාගන්න විදියක් ගැන. මේක ලේසියෙන් හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ එක එක විදියට පුඩින් හදනවා ඇතේ. නමුත් මේ විදියට ඔයගොල්ලෝ හදාගත්තොත් ඔයාලන්ට ලේසියෙන්ම පුඩිමක් හදාගන්න පුළුවන්. වැඩි කතා නැතුව දැන් අපි බලමු මේකට අවශ්‍ය කරන දේවල්. මුලින්ම සීනි කැරමල් කරගන්න ඕනේ. මම මේකට සීනි මේසැඳි 4ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මේකට වතුර මේසැඳි 2ක් එකතු කරගන්න. දැන් අපි මේක කැරමල් කරගමු. කැරමල් කරගන්නකොට මතක තියාගන්න අඩු ගින්දරේ තමයි මේක කැරමල් කරගන්නේ. ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර වැඩි කරගත්තොත් සීනි ටික කළු වෙන්න පුළුවන්. කළුනොත් එහෙම මේක හරි ගානට එන්නේ නැහැ. ඒක නිසා රන්වන් පාට වෙනකන් විතරයි අපි සීනි ටික කැරමල් කරගන්න ඕනේ. දැන් අපි මේක කැරමල් කරගෙන ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තැටියකට කැරමල් කරගත්ත සීනි ටික දාගන්න. දැන් මෙන්න මේ විදිහට තැටි හරව ගන්න. ඊට පස්සේ බිය කරගත් පිටිකිරි මිලිලීටර් 500ක් මේ වගේ ෆෑන් එකකට දාගන්න. ෆෑන් එකට පිටිකිරි ටික දාගත්තට පස්සේ හැඳි ගගා මේක අඩු ගින්දරේ කිරි ටික රත් කරගන්න. කිරි ටික රත් කරගන්නකොට කිරි අඟල් භාගයක් විතර ෆෑන් එකෙන් අඩු වෙනකන් රත් කරගන්න. එතකොට තමයි මේ පදම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේන ඇදි මගේ අඟල් භාගයක් විතර අඩු වෙලා තියෙන්නේ මේ රත් කරගත්ත කිරි ටිකේ. දැන් අපේ හරි පදම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු ඊළඟට මොනවද කරන්න කියලා. ඊට පස්සේ බිත්තර දෙක එකතු කරගන්න. ඊට පස්සේ මේක විනාඩි 2ක් විතර බීට් කරගන්න. ඊට පස්සේ අපි උණු කරගත් කිරිපිටි ටික මේකට එකතු කරගන්න. ඊට පස්සේ මේකට වැනිලා තේ හැඳි 4න් එකක් එකතු කරගන්න. මම මේකට වැනිලා එකතු කරගන්නවා. ඔයගලන්ට අවශ්‍ය නම් මේකට වැනිලා එකතු කරගන්න පුළුවන්. මේකට වැනිලා එකතු කරගත්තේ නැතත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි වැනිලා ටික කවලම් කරගෙන ඉවරයි. දැන් අපි බලමු ඊට පස්සේ මොනවද කරගන්න කියලා. ඊට පස්සේ තැටියට කිරි ටික පෙරා ගන්න. ඊට පස්සේ ෆෑන් එකට මෙන්න මේ වගේ পেපර් සේවිට්ටියක් ඇතුලෙන් තියලා මේකට වතුර ටිකක් දාගන්න. වතුර ගොඩාක් දාගන්න එපා. තැටියෙන් භාගයක් වගේ වෙනකන් විතරක් වතුර දාගන්න. ඊට පස්සේ තැටි එක ඇතුළට තියලා මෙන්න මේ විදිහට වහලා ඊට පස්සේ ෆෑන් එකත් වහලා ඊට පස්සේ මේක විනාඩි 30ක් ස්ට්‍රීම් කරගන්න. දැන් මේක විනාඩි 30ක් ස්ට්‍රීම් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන මේක ලිපෙන් බාගන්න. දැන් අපි මේක ලිපෙන් බාගමු. අපි හදාගත්ත පුඩිම ලිපෙන් බාගත්තට පස්සේ විනාඩි 10ක් විතර එළියේ නිකන් තියලා නිමුණට පස්සේ ෆ්‍රිජ් එකේ පෑය දෙකක් තියාගන්න. මේ තියෙන පෑය දෙකකට පස්සේ තියෙන විදිය. ඊට පස්සේ ඕගොල්ලන් පිහියක් ආධාරයෙන් මෙන්න මේ විදියට වටේට කපා ගන්න. කපාගෙන මෙන්න මේ විදියට ප්ලේට් එකක් උඩින් තියලා අනිත් පැත්ත හරව ගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත කිරිපිටි වලින් කැරමල් පුඩිම. ඉතින් මම මේක ලේසින් හදාගත්තා. මට මේකට අමුද්‍රව්‍ය 3ක් පමණයි ගියේ. මම මේකට වැනිලා එකතු කරගත්තා. ඔයගලන්ට අවශ්‍ය නැත්නම් වැනිලා එකතු කරගන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝගේ කැමති විදියක් කරගන්න. ඉතින් යාළුවනේ මම මේ වගේ ලේසි රෙසිපිස් ඉස්සරහට ගොඩක් අරන් එනවා. ඔයගොල්ලෝ මාත් එක්ක නිතරම රැඳිලා ඉන්න. එහෙනම් යාළුවනේ තවත් ලේසි රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.